රොබට් ජයාර් කියනවා ඔබ ජීවිතේ ගොඩක් වෙලාවට ඕන තරම් වැටීම් සිද්ධ වෙනවා. මේ වැටීම් සිද්ධ වෙනකොට ඔබේ වැටුණු තැනම ඉන්නවා නම් අන්න ඒක තමයි ඔබේ දුර්වලකම. ඔබ වැටෙන්න වැටෙන්න නැගිටින්න පුළුවන් නම් එදාට ඔබ දිනුවා. අපි අදත් ඔබට ආරාධනා කරනවා සිවුදෙස දකින්න. අද සිවුදෙසින් ඔබට තොරතුරු කියන්න බලාපොරොත්තු වෙනවා ප්‍රවීණ මාධ්‍යවේදී විදේශ ප්‍රති විචාරක විජය දේසනායක. අයිබන්. අපි බලමු අද ප්‍රධාන වශයෙන් ඔබට වැදගත් වන ප්‍රවෘත්ති කොයි විදිහටද තියෙන්නේ කියලා. හොඳයි. ප්‍රධාන ප්‍රවෘත්ති අතර අද අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර පවතින ධාන්‍ය අර්බුදය සම්බන්ධයෙන්. රුසියාව සහ ධාන්‍ය රුසියාව මේ වෙනකොට යුක්‍රේනයට අවශ්‍ය කරන ඒ ධාන්‍ය ගිවිසුමෙන් ඉවත්වීමත් එක්ක මේ වෙනකොට කළු මුහුදේ යුක්‍රේන වරායන් වෙත ගමන් කරන සියලුම නෞකා මේ බ්‍රහස්පතින්දා ඉඳලා හමුදා උපකරණ ප්‍රවාහනය කරන ප්‍රවාහකයන් විදිහට සලකන්න රුසියාව තීරණය කරලා තියෙනවා. රුසියාව සහ යුක්‍රේනය අතර ඇතිවුණු මේ ධාන්‍ය ගිවිසුම දැන් වසරක් ගත වෙන විට මේ ධාන්‍ය ගිවිසුමෙන් රුසියාව ඉවත් වීමට ගත් තීරණය එක පැත්තකින් ගෝලීය වශයෙන් ආහාර සැපයීමට විශාල බලපෑමක් එල්ල කරන අතරම තේජානි ලෝකයේ පුරා සාගත තත්ත්වයක් පැතිර යාමේ අවධානමක් පවතින බව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන්නේ. ඉතින් පසුගිය 17 වෙනිදා රුසියාව මේ ධාන්‍ය ගිවිසුමෙන් ඉවත් වුණා විතරක් නෙවෙයි අනතුරුව ගත වුණු දින දෙකේ මේ ධාන්‍ය ප්‍රවාහනය හා සම්බන්ධ වැදගත් මධ්‍යස්ථානයක් වන කළු මුහුද ආශ්‍රිතව පිහිටලා තිබෙන ඔඩෙසා වරායට රුසියාව මේ ප්‍රහාර එල්ල කරා. ධාන්‍ය ටොන් 60,000ක් පමණ එහිදී විනාශයට පත් වූ බවට වාර්තා පාල වෙලා තිබෙනවා. ඉතින් මේ ධාන්‍ය සම්මුතියෙන් රුසියාව ඉවත් වීම පිළිබඳව මේ අද අපි උදේ ඇවිල්ලා බලනකොට මේ විවිධ මාධ්‍ය විවිධ ආකාරයට තමයි වාර්තා කරලා තියෙන. එක පැත්තකින් මේක රුසියානු ජනාධිපතිවරයා ධාන්‍ය කියන එක මේ අවියක් ලෙස යොදා ගනිමින් ලෝකේ පුරා මේ සාගතයක් උද්ගත කිරීමට දරන උත්සාහයක් හැටියට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කරන අතර රුසියාව මේ සම්මුතියෙන් ඉවත් වූයේ ඇයි කියන කාරණය පිළිබඳව මේ විශ්ලේෂණවලට බොහෝ දුරට මේක මේ මගහැරලා ගොස් තිබෙනවා. මොකද රුසියාව මේ සම්මුතිය තුළ නැඳී සිටීමට අදාළව ඉතාම වැදගත් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළා. මේ කොන්දේසි මේ ධාන්‍ය ගිවිසුම අර ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ කාරණයේදී අවධානය යොමුනේ නැහැ මේ රුසියාවේ කොන්දේසි පිළිබඳ. ඉතින් මේ නිසා තමයි රුසියාව මේ සම්මුතියෙන් ඉවත් වීමට මේ වෙනුවට තීරණය කරලා තිබෙන්නේ. ඒ අනුව මේ යුක්‍රේනයේ සහ රුසියාවේ ධාන්‍ය මත රඳා පවතින ලෝකයේ බොහෝ කලාපවලට ඉදිරි වකවානුව තුළ ඉතාම දරුණු ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවේවි කියලා දැනටමත් අනතුරුගෙන් නිකුත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ යුක්‍රේනය කියන රාජ්‍ය ලෝකයේ බොහොම සාරවත්ම මේ පාංශු කලාපයේ හැටියට තමයි සැලකෙන්නේ. සාමාන්‍ය තේජානි විශ්වාස කරනවා මේ ලෝකයේ තිබෙන සාරවත්ම බිම් ප්‍රදේශවලින් 3න් 1ක් පිහිටලා තිබෙන්නේ යුක්‍රේනය කියලා. ඉතින් මේ නිසාම බාර්ලි, තිරිඟු, ඉරිඟු ඇතුළු ලෝකයේ ධාන්‍ය විශාල වශයෙන් මේ යුක්‍රේන භූමිය තුළ වගා කරනවා. ඒ වගේම අපි අමතක නොකළ යුතුයි රුසියාවත් ලෝකයේ විශාලතම ධාන්‍ය සැපයුම් කරුවෙක්. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් තුර්කයේ සත්කාරකත්වයෙන් රුසියාව සහ යුක්‍රේනය අතර මේ ධාන්‍ය පිළිබඳ සම්මුතියක් ඇතිවීමත් එක්කම ලෝකයේ අර මේ යුද්ධයෙන් ලෝකයේ ආහාර සැපයීමට වන බාධා අවම කර ගැනීමට කිසියම් ආකාරයක ඉඩ ප්‍රස්තාවක් නිර්මාණය වුණා. ඉතින් විශේෂයෙන්ම අර මුලින් කියපාකට යුක්‍රේනය මේ ඔක යුක්‍රේන හඳුන්වන්නේ මේ බ්‍රෙඩ් බාස්කට් ඔෆ් යුරෝප් කියලා. මේ මොකද අර තිරිඟු, පාර්ලි, අනෙක් අතට ඔය සන්ෆ්ලවර් ප්‍රඩක්ට්ස් හැටියට සැලකෙන මේ සූර්යකාන්ත තෙල්, බඩඉරිඟු, මැද පෙරදිග උතුරු අප්‍රිකාව අනෙක් අතට ගත්තොත් චීනය වගේ රටවලට පැමිණෙනවා. ඉතින් විශේෂයෙන්ම බැලුවොත් එහෙම මේ රුසියාව 2022 පෙබරවාරි මාසේ 24 වනදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පෙර යුක්‍රේනයෙන් ලැබෙන ධාන්‍ය තමන්ගේ ආහාරය කරගත්ත ඒ මත රඳා පවතින ජනකාය මිලියන 400කට වඩා වැඩි කියලා තක්සේරු කරලා තිබෙනවා. ඉතින් අර යුක්‍රේනය මේ යුද්ධයේ බලපෑමත් එක්කම විශේෂයෙන්ම මේ කළු මුහුදේ ධාන්‍ය සැපයීම අඩාල වුණා. ඉතින් මේ ධාන්‍ය ලෝකයට රැගෙන යාම සඳහා තමයි මේ එකඟතාවක් නිර්මාණය වුණේ. අනෙක් අතට තවත් අමතක නොකළ යුතු කාරණයක් තමයි තේජානි දැන් ඔය මේ
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පෙර සිටම ලෝකයේ ආහාර හිඟියකට මුහුණ පාලා සිටියේ. මොකද අර ෆැමින් එකක් කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන සාගතයකට ලෝකය මේ ගමන් කරමින් සිටින අවධියක තමයි මේ දෙපාර්ශ්වය අතර යුද්ධයක් උද්ගත වුණේ. 2009 වසරේ සිට 2022 වසර දක්වා ලෝකයේ මිලියන 122ක පමණ පිරිසක් සාගතයට ගොදුරු වෙලා තිබුණා. මේකට බලපාපු හේතු විවිධාකාර, එක පැත්තකින් දේශුනික පරයාසය, අනෙක් අතට කොවිඩ් 19 වසංගතයේ විසින් උද්ගත කළ බලපෑම සහ අනතුරුව යුක්‍රේනය සහ රුසියාව අතර සංග්‍රාමය. ඉතින් ඒ වගේම මේ තවත් විද්‍යාඥයන් පිරිසක් තක්සේරු කරලා තිබෙනවා ගෝලීය සාගතයේ දැන් මේ 2000 දශකයේ මුල පැවති මට්ටමට වඩා දැන් ඉහළතම අගයට පැමිණ ඇති බවක්, 2021 පෙබරවාරි මාසයේ සිට ජූනි මාසයේ දක්වා පමණක් ඔය යුක්‍රේනයේ සිට ලෝක විවෘත වෙළඳපළට පැමිණීමට තිබුණු ධාන්‍ය ටොන් මිලියන 25ක් පමණ ළඟා වුණේ නැහැ. මොකද රුසියාව මේ අර නේවල් බ්ලොකේඩ් එකක්, මේ කලාපය හා සම්බන්ධව කළු මුහුද ආශ්‍රිතව රුසියාව පවත්වාගෙන යන මේ අවහිරතාවන් මුල් කරගෙන. ඉතින් ඒ අනුව මේ යුක්‍රේනය මුල් කරගත්ත මේ කළු මුහුදේ ධාන්‍ය සම්මුතිය, මේකට ඉංග්‍රීසියෙන් කියන බ්ලැක් සී ග්‍රේන් ඩීල් කියලා, මේ බ්ලැක් සී ග්‍රේන් ඩීල් එක නිසා කළු මුහුදේ වරායන් ප්‍රධාන වශයෙන් ගත්තොත් වරායන් තුනක සිට, ඒක අතර ප්‍රධාන වරායක් තමයි ඔඩෙසා, මේ වරායන් තුනක සිට මේ ධාන්‍ය ලෝක වෙළඳපළට පැමිණියා. ඉතින් ඇග්‍රීමෙන්ට් එක අර මුලම ඇති කරගත්ත එකඟතාව දින 120කට පමණක් සීමා වුණාට අනතුරු අවස්ථා ගණනාවකදී මේක දීර්ඝ කළා. ඉතින් අද මේ යුක්‍රේනයේ ධාන්‍ය සම්මුතිය හා සම්බන්ධව ඉතාම වැදගත් විශ්ලේෂණයක් සිදු කරනවා විජේ ප්‍රසාද් කියන මේ අපේ කලාපේ ඉන්දියාවේ සිටින විශ්ලේෂකෙක්. ඔහු මූලික වශයෙන් රුසියාව මේ ධාන්‍ය සම්මුතිය නිවත්වීමට බලපාපු කාරණා තුනක් ඉදිරිපත් කරනවා. එකක් තමයි රුසියානු රජයේ ඉල්ලීමක් කර එක්සත් ජාතීන්ක සංවිධානයෙන් අර යුක්‍රේන සංග්‍රාමය මුල් කරගෙන ලෝකයේ මේ ගනුදෙනුවලදී මේ මුදල් ගෙවීම සඳහා යොදාගන්න මේ ස්විෆ්ට් සිස්ටම් එකෙන් රුසියාව ඉවත් කළා. රුසියාව ඉල්ලා සිටිය අඩුම තරමින් අර රෂියන් ඇග්‍රිකල්චරල් බැංක් එක, රුසියානු කෘෂිකාර්මික බැංකුව පමණක්වත් මේ ස්විෆ්ට් ක්‍රමයට ඇතුළත් කරගන්න කියලා. මොකද එතකොට රුසියාවට පුළුවන් මේ ධාන්‍ය සැපයීමට ඉඩකඩ ලබා දෙන්නට. නමුත් ඒ අදහසට අනුමැතිය ලැබුණේ නැහැ. දෙවන කාරණය තමයි විජය ප්‍රසාද් ප්‍රකාශ කරනවා ඔය ග්‍රේන් ඉනිෂියටිව් එක ගැන. ඔය ධාන්‍ය සම්මුතිය පිළිබඳව පැවති මූලික සාකච්ඡාවලදීම රුසියාව ඉල්ලීමක් කළා. ඒ තමයි රුසියාවේ සිට ඇමෝනියා පොහොර අර ඔඩෙසා වරාය හරහා ලැට්වියාවට නෙදර්ලන්තයට යැවීමට කටයුතු කරන්නට කියලා. හැබැයි යුක්‍රේන හමුදා මේ සඳහා එළන ලද මේ නලමාර්ග පද්ධතිය, මේක ටොග්ලියාටි ඔඩෙසා පයිප්ලයින් කියලා හඳුන්වන්නේ, කාකිව් ප්‍රදේශයේදී මේක විනාශ කරා. තුන්වෙනි කාරණය තමයි රුසියාවට විශාල ගැටලුවක් තිබෙනවා රුසියාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ. ඒ තමයි බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක මුල් කරගෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ මේ උපාංග මිලදී ගැනීමේදී රුසියාවට ගැටලුකාරී තත්ත්වයක්කට මුහුණ දීමට සිදු වෙලා තිබෙනවා. ඒ වගේම මේ රුසියානු ධාන්‍ය සහ අනෙකුත් භාණ්ඩ විදේශ වෙළඳපොළට පැමිණෙනකොට බටහිර රක්ෂණ සමාගම් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත. ඉතින් මේ සියලු කාරණා මුල් කරගෙන රුසියාවට අවසානයේ සිද්ධ වුණා මේ ධාන්‍ය සම්මුතියෙන් ඉවත්ව යන්නට. ඉතින් සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම මේ 2022 අගෝස්තු මාසේ පටන් යුක්‍රේනය ටොන් මිලියන 32ක පමණ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් කළු මුහුද හරහා නැවගත කරලා තිබෙනවා. ඉතින් ලෝකයේ විශාලතම මානුෂවාදී සංවිධානය හැටියට සැලකෙන ලෝක ආහාර වැඩසටහන තමයි යුක්‍රේනයේ ධාන්‍ය වලින් 80%ක් පමණ මිලදී ගත්තේ. ඉතින් ඔය මානුෂවාදී ආධාර හැටියට මේ යුක්‍රේනයේ ධාන්‍ය ලබා දීම නතර වීම ලෝකයේ යුද ගැටුම් වලට මුහුණ පාලා සිටින රටවල් ගණනාවකට ඉතාමත්ම දුෂ්කරතාවන් උද්ගත කරාවි කියලා විශ්වාස කරනවා. ඒ අතර ඉතියෝපියාව, යේමනිය, ඇෆ්ගනිස්තානය, ලිබියාව
සිරියාව වගේ රටවලට මේ තත්ත්වය ඉතාම දරුණු ලෙස බලපානවා. ඉතින් ඒ අනුව මේ රුසියාව සහ යුක්‍රේනය අතර මේ ධාන්‍ය සම්මුතිය නතර වීම රුසියාව දැනටමත් ප්‍රකාශ කරලා තිබෙනවා මේ ධාන්‍ය සම්මුතියෙන් තමන් ඉවත් වුණා කියලා. මේක ලෝකයේ ආහාර සැපයීමට බලපානවා. ඒ අතරම අපේ අසල්වැසි ඉන්දියාව තීරණයක් අරගෙන තිබෙනවා ඉහළ යන මිල පාලනය කිරීම සඳහා සහල් අපනයනය නතර කිරීමට. ඉතින් එක පැත්තකින් පසුගිය මාස 12ක පමණ කාල සීමාව තුළ ඉන්දියාව පුරා සහල් මිල 111කින් පමණ වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒ අනුව මේ බාස්මති නොවන සහල් සාමාන්‍යයෙන් බැලුවොත් ඉන්දියාවේ අර සහල් අපනයනෙන් 3-4 එකක් පමණ බාස්මති නොවන සහල්. ඉතින් ඉන්දියාවේ පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය මේ සහල් හා සම්බන්ධ ප්‍රතිපත්ති මේ වෙනසක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. අද BBC ප්‍රවෘත්ති සේවයේ මේ පිළිබඳව වාර්තා කරනවා. ඉන්දියාවේ විශේෂඥයන් අනතුරක් අගවීමක් කරනවා. ගෝලීය විශේෂඥයන් ඉන්දියාව ගත්ත මේ තීරණයත් මුල් කරගෙන ගෝලීය වශයෙන් ආහාර මිල ඉහළ යාමේ අවධානමක් තිබෙනවා කියලා. මොකද තේජාන ඉන්දියාව තමයි ලෝකයේ විශාලතම සහල් අපනයනකරු. ඔය ග්ලෝබල් ෂිප්මන්ට්ස් වලින් ගෝලීය වශයෙන් නැවගත කරන සහල් වලින් 40%කට දායකත්වය දක්වන්නේ ඉන්දියාව. ඒ අතරම මේ බාස්මති නොවන සහල් ඉන්දියාවේ සිට ආසියාව සහ අප්‍රිකාව කියන කලාපවල රටවලට ප්‍රධාන වශයෙන් අපනයනය කරනවා. ඉතින් ඒ අනුව අපිට බලාපොරොත්තු වන්නට පුළුවන් මේ ලෝක වෙළඳපොලේ ධාන්‍ය සහ සහල් හිඟයක් නුදුරේදී ඇතිවේවි කියලා. ඉතින් මේක ඇත්තටම අපි වගේ රටවලට කල් තියා සූදානම් වීමට මේක හොඳ අවස්ථාවක්. අනෙක් අතට මේ එළවලු මිල මැයි මාසයේ සිට ජූනි මාසයේ දක්වා ඉන්දියාව තුළ එළවලු මිලත් 112කින් වැඩි වෙලා තිබෙනවා. ඒත් එක්කම ජීවන බර ඉහළ යාමක් උද්ධමනයේ පසුගිය මාසයේ 104.8ක් හැටියට තමයි වාර්තා වුණේ. ඉතින් මේ සියලු කාරණා මුල් කරගෙන කලාපීය වශයෙන් සහ ගෝලීය වශයෙන් අපිට මේ දරුණු ආහාර හිඟයක් පිළිබඳව අවධානමක් දැන් උද්ගත වෙලා තිබෙනවා. රුසියාව සහ යුක්‍රේනය අතර ධාන්‍ය අර්බුදයේ විදිහට සිද්ධ වෙද්දී මේ වෙනකොට යුදමය තත්ත්වයක් එන්නේ උත්සන්න වෙනවා. ඇමරිකාව තහවුරු කරනවා. ඇමරිකානු පොකුරු බෝම්බ මේ වෙනකොට රුසියානු හමුදාවන්ට එරෙහිව යුක්‍රේනය භාවිත කරන බව. 1945 අගෝස්තු මාසේ 6 වනදා ඔය මේ ජපානයේ හිරෝෂිමා නගරයට ඇමරිකා එක්සත් ජනපදයේ පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කරනකොට ඔය මේ අර පීස්ෆුල් ඇටම් කියන මේ සාමකාමී න්‍යෂ්ටියක් පිළිබඳව ලෝකයේ තැබූ බලාපොරොත්තු මුළුමනින්ම විඳ වැටුණා. ඇත්තටම තේජානි මේ අවදානම අපි අවබෝධ කරගත්තොත් ඔය 46 හිරෝෂිමා නගසාකි වලට එල්ල වුණු ප්‍රහාරය, ඊට පස්සේ 1979 ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඔය 3 Mile Islands කියන මෙතන ඇතිවෙච්ච න්‍යෂ්ටික ආපදාව, 1986 ඔය එවකට රුසියාවට අයත් වෙලා තිබුණු මේ ඔය වර්තමාන යුක්‍රේනයේ ෂෙවනොබිල් න්‍යෂ්ටික බලාගාරය ඇති වුණු සිදුවීම් පෙළ සහ 2011 ජපානයේ ඔය ටෝකියෝ ඉලෙක්ට්‍රිසිටි කියන සමාගම යටතේ පවත්වාගෙන ගිය මේ ෆුකුෂිමා ඩායිචි න්‍යෂ්ටික බලාගාරය ඇතිවෙච්ච මේ විකිරණශීලීත්වයේ කාන්දිවීම, මේ සියලු කාරණා තිබියදී දැන් ලෝකය ඉතාම භයානක න්‍යෂ්ටික යුද්ධයක් කරා ගමන් කරන ලකුණු දකින්නට පුළුවන්. අද BBC ප්‍රවෘත්ති සේවයේ ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි ඇමරිකා එක්සත් ජනපදයේ දැන් තහවුරු කරලා තිබෙනවා, ධවල මන්දිර තහවුරු කරලා තිබෙනවා රුසියානු හමුදාවන්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ලබා දුන් පොකුරු බෝම්බ මේ වන විට භාවිතයට පැමිණිලා තිබෙනවායි කියලා ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කිර්බි ප්‍රකාශ කරනවා. මේවා මේ රුසියාවේ අර ඩිෆෙන්සිව් පොසිෂන්ස් වලට, ආරක්ෂිත ස්ථානවලට සහ ක්‍රියාන්විතවලට එරෙහිව වඩාත් කාර්යක්ෂමව මේ වන විට භාවිතයට යොදාගෙන තිබෙනවා කියලා ඔය ක්ලස්ටර් බොම්බ්ස් කියලා හඳුන්වන්නේ. ක්ලස්ටර් බොම්බ්ස් කියලා හඳුන්වන්නේ මේවා මේ බෝම්බ පොකුරු බෝම්බ ගණනාවක් තිබෙන මේ බොම්ලට්ස් කියලා හඳුන්වන්නේ. මේවයින් සාමාන්‍ය ජනතාවට සිද්ධ වන හානිය සැලකිල්ලට ගනිමින් ලෝකයේ පුරා රටවල් 100ක් පමණ මේ
අවි ආවිද තහනම් කිරීමට අදාළ සම්මුතියකට අත්සන් කරලා තිබෙනවා. හැබැයි ඇමරිකා එක්සත් ජනපදය අර යුක්‍රේනයේ ක්‍රමක්‍රමින් යුක්‍රේනයේ අවි බලය අවි සැපයුම් ක්‍රමක්‍රමින් වියැකී යන තත්ත්වයක් තුළ ඇමරිකා එක්සත් ජනපදයේ මේ භයානක බෝම්බ යුක්‍රේනයට ලබා දීමට තීරණය කරලා තිබෙනවා. ඉතින් ඇත්තටම මේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ගත්ත තීරණයට ඇමරිකාවට හිතවත් රටවල් වෙන එක්සත් රාජ්‍ය දහනිය, කැනඩාව, නවසීලන්තය, ස්පාඤ්ඤය වගේ රටවලුත් විරුද්ධත්වය පළ කළා. මොකද මේකේ අර මේ ඔය ඩුඩ්රේට් කියලා කියන්නේ ඔය මේ බොහෝ දුරට මේ පුපුරා නොගිය බෝම්බ කාලාන්තරයක් යනකම් ජන ජීවිතයට බාධා ඉල්ල කරයි කියලා විශ්වාස කරනවා. ඉතින් රුසියාව ඇත්තටම දැන් ඔය පසුගිය වසරේ මේ යුද්ධය ආරම්භයේදී රුසියාවත් මේවා පාවිච්චි කළා. මීට සමාන මේ ක්ලස්ටර් බෝම්බ පාවිච්චි කරා රුසියාවත්. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයේ යුක්‍රේනයට මේ භයානක මේ පොකුරු බෝම්බ යැවීමට ගත්ත තීරණයට පිළිතුරු වශයෙන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ප්‍රකාශ කරනවා මේ තමන්ටත් ඊට සමාන එහා සමාන අවියාවිද තිබෙනවා. තමන්ට එරෙහිව මේ අවියාවිද යොදා ගත්තොත් ඊට පිළිතුරු ලබා දීමට සූදානම් කියලා. ඉතින් ඒ අනුව දැන් අපි දකිනවා මේ යුද්ධය ඇතුලේ දෙපාර්ශවයේ එකිනෙකාට වැඩිම හානියක් සිදු කළ හැකි අවි ආයුධ දැන් දැන් භාවිතයට යොදා ගන්න බවක්. ලෝක බලවතුන් පිළිබඳව කතා කරද්දී එක් පාර්ශවයකින් ආර්ථිකමය අතින් ඉහළටම එන රටක් විදිහට චීනය දැන් අවිවාදිතයි. ඉතින් චීනය එක පැත්තකින් ප්‍රතිවාදියෙක් බවට පත්වෙනවා ඇමරිකාවට, අනිත් පැත්තෙන් බේවෙනකොට රුසියාව. ඉතින් ඉදිරි වසර 3-5 මෙන්න මේ කාලය වෙනකොට චීනය සහ රුසියාව කියන පාර්ශ්වයන් දෙකත් එක්කම දරුණු ගණේ අර්බුදවලට මුහුණ පාන්නට ඇමරිකාවට සිදුවෙයි කියලා මේ වෙනකොට විශ්ලේෂකයන් ප්‍රකාශ කරනවා. දැන් මේ අර අපි මේ බිල්ඩප් වෙන මේ සිටුවේෂන් එක මේ ක්‍රමක්‍රමයෙන් ගොඩනැගින් පවතින තත්ත්වයේ දිහාවට බැලුවොත් එහෙම තේජානි බොහෝ දුරට මේක මේ කඳවුරු දෙකක් අතර යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. එක පැත්තකින් අර යුරේෂියානු කලාපයේ යුරේෂියන් පවර්ස්ලා හැටියට හඳුන්වන චීනය, අනෙක් අතට රුසියාව, ඉරානය, ඉන්දියාවත් මේකෙදි කොතනකදී හෝ ඉන්දියාවට සිද්ධ වේවි මේ යුරේෂියානු පාර්ශ්වෙ හිටගන්නට. අනෙක් අතට මේ අර පෙපේස්කෝබාර් කියන බුහුදේශපාලනික විශ්ලේෂකයා කියන්නේ මේ පෙරිෆරි පවර්ස්ලා කියලා මේ පරිදියේ සිටින රටවල් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු රටවල්. දැන් මේක කඳවුරු දෙකක් අතර යුද ගැටුමක් බවට පත්වන අතර පසුගියදා ලිතුවේනියාවේ විල්නියස් අගනුවරදී අවසන් වුණු නේටෝ සමුළුවේදී නේටෝව මේ අවසන් ප්‍රකාශනයේ චීනය විවේචනයට ලක් කළා. චීනයේ බලහත්කාරී ප්‍රතිපත්තිය කෝසිව් කියලා කියන්නේ මේ බලහත්කාරීකම කියන එක. චීනයේ බලහත්කාරී ප්‍රතිපත්ති නේටෝවේ ඌමනා එපාකම්බලට, ආරක්ෂාවට සහ වටිනාකම්බලට තර්ජනයක් බව නේටෝවේ අවසන් ප්‍රකාශනයේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් නේටෝව මේ අවධාරණය කර සිටියා චීනයත් එක්ක, ඒ කියන්නේ ලෝකෙ නැගී එන සුපිරි බලවත් රාජ්‍ය සමග වඩාත් සක්‍රීය ගනුදෙනුක නිරත වීමට තමන් සූදානම් කියලා. ඉතින් මේ තීරණයට චීනය එක විටම තමන්ගේ දැඩි විරෝධය පළ කර සිටියා. චීනයේ මේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන් වෙන්බින් ඔහු ඉතාම දැඩි ප්‍රකාශයක් කළා. තරමක් දිග ප්‍රකාශයක් මං ඉඳ ඒක මේ කියන් මේ පරිවර්තනය කරන්න යන්නේ නැහැ. නමුත් ඔහු කියනවා මේ පළවෙනි කොටස විතරක් කියනවා, නේටෝ මස් අබැන්ඩන් ද අවුට්ඩේටඩ් කෝල්ඩ් වෝ මෙන්ටලිටි ඇන්ඩ් සීරෝ සම් මයින්ඩ් සෙට්. නේටෝව නිරවිද සමයේ මානසිකත්වයෙන් මිදිය යුතු බව තමයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශය අවධාරණය කළේ. ඒ අතර දැන් බොහෝ දුරට ඇමරිකා එක්සත් ජනපදයේ චීනයට ප්‍රධාන වශයෙන් ගත්තොත් ආකාර තුනකින් තර්ජන එල්ල කරනවා. එකක් තමයි ඇමරිකාව තමන්ට හිතවත් ඔය එක පැත්තකින් නේටෝව කොඩ් එක අවුකුස් වගේ යුදමය සන්ධාන හරහා චීනය වටලෑමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටින බවට බේජිං පාලනයට දැන් පැහැදිලිව
දකින්නට පුළුවන් වෙලා තිබෙනවා. දෙවෙනි කාරණේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමින අනුගමනය කරන ප්‍රතිපත්ති බැලුවට පස්සේ ඔවුන් බොහෝ දුරට චීනයේ මත රඳා පැවැත්ම අවම කර ගැනීම සඳහා ඔවුන්ගේ සැපයුම් දාමයන් දැන් විවිධාංගීකරණයට ලක් කරලා තිබෙනවා. තුන්වෙනි කාරණේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ චීනය හා සම්බන්ධව කිසියම් ආකාරයකට අර අපනයන පාලන නියාමන දැන් ඉදිරියට අරගෙන ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම අධිතාක්ෂණික උපාංග උපකරණ දැන් ඔය සෙමිකන්ඩක්ටර්ස් කියන අර්ධ සන්නායක නිර්මාණය කිරීමට අනෙක් අතට ක්වොන්ටම් කම්පියුටින් කියලා තියෙනවා. ඊළඟට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ කටයුතු සඳහා යොදා ගන්නා අධිතාක්ෂණික උපකරණ චීනයට ලබා දීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියා කරමින් සිටිනවා. ඉතින් චීනය මීට ලබා දෙන පිළිතුර බැලුවොත් එහෙම චීනය මූලික වශයෙන් ගත්තොත් මේ මොහොතේ චීනයේ ක්‍රියාකාරීත්වය දිහා බැලුවට පස්සේ අපිට දකින්නට පුළුවන් චීනය මේ කලාපයේ කෙරෙහි තමන්ගේ අවධානය වැඩි කරගනිමින් සිටින බවක් දකින්නට පුළුවන්. බොහෝ දුරට චීනය තමන්ගේ රාජතාන්ත්‍රික ශක්තිය මේ වෙලාවේ ආසියානු කලාපයට යොමු කරමින් තිබෙනවා. එක පැත්තකින් අර ඇසෝසියේෂන් ඔෆ් සවුත් ඊස්ට් ඒෂියන් නේෂන්ස් එහෙමත් නැත්නම් අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමය රටවල් 10කින් සමන්විත වැඩපිළිවෙලක් චීනය මේ හවුලත් එක්ක තමන්ගේ සම්බන්ධතාවන් ශක්තිමත් කරගනිමින් සිටිනවා. මොකද අපි දන්නවා දැන් ඔය ආසියාන් සංවිධානය සහ චීනය එකට එකතු වෙලා ඇති කරගත්ත ඉතා වැදගත් වෙළඳ හවුලක් තිබෙනවා. රීජනල් කම්ප්‍රිහෙන්සිව් ඉකොනොමික් පාර්ට්නර්ෂිප් කියන මේ වැඩපිළිවෙල ශක්තිමත් කර ගැනීම සඳහා චීනය කටයුතු කරමින් සිටිනවා. මොකද ඇත්තටම මේ වැඩපිළිවෙල ඇතුලේ චීනය සමග මේ අත්වැල් බැඳගෙන ඉන්න ඇමරිකා එක්සත් ජනපදයට හිතවත් ඔය ජපානය දකුණු කොරියාව කියන රටවලුත් මේ වැඩපිළිවෙලේ ඉන්නවා. අනෙක් අතට මේ ඔය ඇමරිකා එක්සත් ජනපදයේ මේ කලාපයට හඳුන්වා දෙන ලද ඉන්දු පැසිෆික් ඉකොනොමික් ෆ්‍රේම්වර්ක් ෆෝ ප්‍රොස්පෙරිටි කියන වැඩපිළිවෙල මේකත් රටවල් 14ක් තිබෙන එකමුතුවක්. මේ එකමුතුවට මේ මුහුණ දීම සඳහා ආසියානු සංවිධානය තුළ චීනය තමන්ගේ භූමිකාව ශක්තිමත් කරගන්න බවක් දකින්නට පුළුවන්. ඊළඟට අපි මෑත කාලේ දැක්කා තේජානි මේ යුරෝපයත් එක්ක චීනය තමන්ගේ සම්බන්ධතා ක්‍රමක්‍රමින් වර්ධනය කරගනිමින් සිටිනවා. මේක ඇත්තටම ඇමරිකාවේ අරමුණු වලට තර්ජනයක්. මොකද අපි මෑතකදී දැක්කා ජර්මානු චාන්සලර් ඔලෆ් ස්කෝල්ස්, ඊළඟට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්‍රෝන්, ඒ වගේම තවත් නායකයන් ගණනාවක් මේ චීනයට ගියා. නිතර නිතර දැන් මේ බටහිර නායකයෝ චීනයට ගමන් කරන බවක් දකින්නට පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි චීනය තමන්ගේ මිත්‍රයා හැටියට මේ වෙලාවේ අර ස්ට්‍රැටජික් පාර්ට්නර් හැටියට සැලකෙන රුසියාව තනි නොකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තිබෙනවා. මොකද යම් විදියකින් යුක්‍රේන යුද්ධයේදී රුසියාව දුර්වල වුණොත් මේක පෙරලා චීනයේ පැවැත්මට බලපාන නිසා. අපිට දෙන්න කෙටි විරාමයක්. විරාමෙන් පස්සේ තවත් තොරතුරු ඔබට කියන්න සූදානම්. ඩෙංගු සාමාන්‍ය වන තත්ත්වය ඉක්මනින් සුව වන අතර අවදානම් අවස්ථාවලදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතුවේ. එබැවින් අවදානම් අවස්ථා හඳුනා ගැනීමට ඩෙංගුනෙහි රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්න. ඩෙංගු අපේ ජීවිත අපේ වගකීම. ඩෙංගෝ වගකීම අපේ අරමුණයි. ජාතික රූපවාහිනිය සමග මෝටීන්. ඔබයාලත් සිවුදෙසත් එක්ක අපි කතා කර කර හිටියේ චීනය සහ රුසියාව එක්ක ඇමරිකාවට ඉදිරියේදී මුණපාන සිදුවෙන දේවල් කොයි වගේද කියලා. තවත් දේවල් තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න. ඔය එක පැත්තින් මේ රුසියාවත් එක්ක තියෙන මූලෝපායක සහයෝගිතාව, අනෙක් අතට චීනයට මේ රුසියාවෙන් ලැබෙන ලාභදායි තෙල් ගෑස් තමන්ගේ ආර්ථික ගමනට අතිශයින්ම වැදගත්. අනෙක් අතට මේ අවසාන කාරණයේ තේජානි මේ චීනය දැන් දැන් ලෝක නායකයෙකු හැටියට එක පැත්තකින් ග්ලෝබල් සිකියුරිටි ඉනිෂියටිව් කියලා අලුත් වැඩ පිළිවෙලක් දියත් කරලා තිබෙනවා.
අනෙක් අතට අපි දන්නවා චීනය තීරයක් මාවතක් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් කියලා හඳුන්වන වැඩපිළිවෙල හරහා යුරේෂියානු කලාපයේ අනුකරණය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලකට නායකත්වය ලබා දෙනවා. බ්‍රික් සමුළුව පිළිබඳව මේ මොහොතේ කතා බහක් ඇති වෙලා තිබෙනවා. බ්‍රික් සමුළුව ඇතුලේ ඩොලරේ වෙනුවට විකල්ප ආදේශක මුදලක් භාවිත කිරීම කියන කාරණේදී චීනය තමයි මීට නායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම ෂැන්හයි සහයෝගිතා සංවිධානය කියන මේ වැඩපිළිවෙල යටතේ අද ඉන්දියාව, පකිස්තානය, චීනය, රුසියාව, ඉරානය මේ රටවල් ඔක්කොම එක තැනකට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම තවත් එක වැදගත් කාරණයක් තමයි චීනය බොහෝ දුරට මේ කලාපයේ රටවල් සමග තමන්ගේ යටිතල විහිළු පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට මුල පුරලා තිබෙනවා. මේ සියලු කාරණා ඇතුලේ චීනය දැන් බටහිර සැලසුම් හඳුනාගෙන ඊට මුහුණ දීම සඳහා උපක්‍රම උපාය මාර්ග සකස් කරමින් සිටිනවා. ඒ ප්‍රවෘත්තියත් එක්ක අදට අපිට සිවුදෙසින් සමගන්න කාලය ඇවිල්ලා. අද ඔබට තොරතුරු කියවේ ප්‍රවීණ මාධ්‍යවේදී විදේශ ප්‍රති විචාරක විජේ දිසානායක. බොහොම ස්තුතියි. අපි හෙටත් උදේ 6ට සිවුදෙස දකින්න ඔබට ආරාධනා කරනවා. අයිබෝවන්.